අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත පොහොර ගැන ගත් තීරණය ආපස්සට ගන්නේ නැහැ ජනපති මහනුවරදී කියයි පොහොර හිඟයට අදත් ප්‍රදේශ රසක විරෝධතා මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් කරන්න වැලිකඩ සහ මහර සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තෙවන දිනටත් කොවිඩ් ව්‍යාප්තියේ අවදානමත් සමග කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින් නිරෝධායන නීති කඩ කරන්නන් සොයා හෙට සිට විශේෂ මෙහෙයුම් බැසිල් ඇවිත් වරුවෙන් වෙනස්කම් රැසක් බැසිල් ලැබිලා කරන දේ බලමුකෝ ෆොන්සේකා කියයි ගෙදරට ආ දරුණු අමුත්තා ප්‍රථමයෙන් දේශීය පුවත් නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීමට පැමිණියා. එෙහිදී නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයටගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්කිරි මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කළා. එමෙන්ම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී ගොවින් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. රසායනික පොහොර භාවිතය හේතුවෙන් වෙනේ ප්‍රදේශ රසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බොනවන රෝග රසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අතිවිශාල බවත් එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් වැය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එසේම විදේශීය ආයතන වෙත ඇදී යන එම මුදල රටේ ගොවිජනතාව වෙත ලබා දීමට කාබනික පොහොර භාවිතය මගින් හැකිවන බවද ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නයට පෙන්වා දුන්නා. මෙහිදී කොවිඩ් වසංගත මර්ධනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අස්කිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ද සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා. පොහොර හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා. රජ්‍ය විසින් රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීමට ගත් පියවරත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගත් පිරිසට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වුණා. ඒ පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඊට නිසි විසඳුම් අදාළ ගොවීන්ට ලබා දීමට බලධාරීන් මේ වන විටත් කටයුතු කර නැහැ. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගොවීන් ඇතුළු විවිධ පාර්ශ්ව විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන රැසක් රසායනික පොහොර ඉල්ලා එප්පාවල නගර මැදේදී අද විරෝධතාවයක නිරත වුණා. අසාර්ථක තීරණයක් කියලා මේක වැරදි තීරණයක් මේ රටට බත සපයන්න බෑ අපිට එහෙනම් පිට රටට දත නියනියනිය ඉන්න වෙයි එමෙන්ම අනුරාධපුර රාජාංගනය ගොවි ව්‍යාපාරයේ ගොවි සංවිධාන කිහිපයක්ද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. තමුත් ඒ ගම නගර මැදේදී මෙම විරෝධතාවය පැවති අතර එම ගොවීන්ද ඉල්ලා සිටින්නේ පවතින පොහොර හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙසයි. අපි කොළඹ වට කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම මේ ගොවි ජනතාව යොදා කරනවා කියන එක රාජපක්ෂලාට මතක් කරනවා මේ අවස්ථාවේදී. පොළොන්නරුව අරගලංවිල ප්‍රදේශයේදීද පවතින පොහොර හිඟයට වහම විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළා. එම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. එමෙන්ම ගල්ගමුව ගිරිබාව ඉහළ ගිරිබාව වෙල්යායේදීද ගොවින් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාද එක්ව සිටියා.
දැන් පෝර ගාන කාලේ පැනලා ඒක නිසා දැන් මේ ගොයමින් සාර්ථකස්වන්න ගොවියට ගන්න බෑ අන්න ඒකට ආණ්ඩුව වම් දිගේ වන්න ඕනි ඒ වගේම තමයි ගොවියට දුන්නේ නැති පෝර ටික සල්ලි වලට නෙමෙයි නොමිලේ දින්න ඕනි අපිට හරියට කුඹරට යදා ගන්න පෝර ටික ලැබිලා නැහැ ඉතින් මං හිතනවා මේ රටේ ඉන්න පාලකයෝ පුෂ්කර්මාන්තය ගැන දන්නේ නැහැ මේ අතර ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු තවත් ගැටලු රැසක් මුල් කර ගනිමින් සංවිධානය කර තිබූ තවත් විරෝධතාවයක් කිරිඳිවැල නගර මැදියේදී අද පැවැත්ුණා. මේ සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු සමගි ජනබලවේගයේ තවත් ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලනයේ ප්‍රබල කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් වූ විවිධ සාකච්ඡා පැවැත්වෙන බවට දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරන අතර අද මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා අමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි අතර ඒ මහතා මේ වන විට නිරෝධායනයේ පසුවනවා. ඒ මහතාගේ නිරෝධායන කාල සීමාව එළඹෙන 6 වනදා අවසන් වන අතර 6 වනදායින් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතා හමු වී ඒ මහතාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට සමගාමීව රජයේ පාර්ශවයේ විවිධ සංශෝධනද සිදුවිය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඔහුට මන්ත්‍රී දොහරය ලබා දීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට සිය මන්ත්‍රී දොහරෙන් ඉල්ලා අස්වීමට සිදුවනවා. මේ වන විටත් බැසිල් රාජපක්ෂ මහතා හට මන්ත්‍රී අසුන ලබා දීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය මන්ත්‍රී දොහරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබෙන බවටයි පක්ෂාභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී අනිවාර්යෙන් බැසිල් රාජපක්ෂ මහතුමා පාර්ලිමේන්තුවේට පැමිණෙයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සියලුම මන්ත්‍රීවරු කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා නම් ඒ ධූරය දබලා දෙන්න ඒක ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් මුකුත් නැහැ. අද තෙල්මිල වැඩි වෙලා තියෙනවා ඒක විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනිකුත් අංශවල යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකෙදි එතුමාට පළපුරුද්දක් තියෙනවා හැකියාවක් තියෙනවා වැඩ කරලා ඒ නිසා ඒ ධූරය ලබාගෙන එතුමා එන්න ඕනේ කියන අදහස අපි බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළේ මෙවන් අදහසක්. විපක්ෂයේ බලයට කෑදරකමින් බලාගෙන ඉන්න උදවිය දන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා එනෝ කියන්නේ මේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා පාර්ලිමේන්තුව ඇතුළට ආව. තෙල් මිල විතරක් නෙවෙයි බොහෝ දේවල් වල බොහොම සුබදායි රට බලාපොරොත්තු ජනතාව බලාපොරොත්තු වෙනස්කම් රාශියක් හෙට දවස සුන්දර කරන්නට කටයුතු කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවුරුදු එකහමාරක් තව මාසෙකින් අවසන් වෙනවා. මේ රටේ ජනතාව ඔබතුමාට තව අවුරුදු තුනහමාරකට බලය දීලා තියෙනවා. දැන් මේ මාස 3න් 3ට මට මේ රට හදන්න බෑ ආර්ථිකය හදන්න බෑ අරයමදි මෙයාමදි කිය කියා ඉන්නේ නැතුව ඔය ගන්න ඕන ටික ඔක්කොම එකසරේ ගන්න. ඔය ඔක්කොම ටිකත් අරගෙන මහා ප්‍රබල අමාත්‍යංශ දීලා බලන්නකො රට හදන්න ඔබතුමාට පුළුවන්ද කියලා. මේ රට වෙනුවෙන් මොනව හරි කරලා පෙන්වන්න කියන එකයි අපි ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ. විපක්ෂේ නම් කලබල වෙලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එහෙම පිළිබඳව. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුවට ආවා කියලා හිටන් සීලොම් ප්‍රශ්න විසඳනවා කියලා අපි කියලා නැහැ. හැබැයි ආර්ථික කළමනාකරණයක් කරන්න එතුමාගේ ලොකු දායකත්වයක් තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට එන්න කවුද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ? ඒ සම්බන්ධව ආණ්ඩුව කියන්නේ නැහැ. එහෙනම් ජාතික ලැයිස්තුවෙන් අහවල් මන්ත්‍රීවල අයින් වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාට මෙන්න මේ අපි මෙන්න මේ මන්ත්‍රී ධූරය අහවල් එක්කලාගේ දෙනවා කියනවා. අද මේ ජනතාවට දවසින් දවස මොකක් හරි දෙයක් දෙනවා හිතන්න. මේ ආණ්ඩුව තිහින මවනවා. හැබැයි කනගාටුට කාරණාව තියෙන්නේ මේ අද උදේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා තවමත් තීරණය කරලා නැහැ පාර්ලිමේන්තුවට එන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා අකමැති වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගිනේ මේ වගකීමේ සටනේ අපි ඉන්නවා. අපි මොන ක්‍රමයෙන් හරි බැසිල් මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේනවා. ඒ ගේනවා විතරක් නෙවෙයි ඒ ගෙනාවු පළවෙනි දවසේ වරුවක් යනකොට මේ රටට යම් වෙනසක් පෙන්වනවා.
කියන ඉංග්‍රීතම් මේ අවස්ථාවේ ලබා දෙන්න. පොහොට්ටු පක්ෂයේ උදවිය කියන්නේ බැසිල් රාජපක්ෂ කියන්නේ ਸਰව බලධාරී මෙහෙයුම්කාරයෙක් කියලානේ. ඉතින් අපි බලමු තෙල් මිල අඩු කරයිද ඒ ਸਰව බලධාරියානේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් එදාම රෑ බෑග් එක අරගෙන කාටත් නොකිය එයාපෝට් එකෙන් පිට වෙලා ගියේ. එතුමා ඇයි මේ වෙලාවේ රට දාලා ගියේ? තමන්ගේ පාක්ෂිකයෝ දාලා ගියේ. ඉතින් එහෙව් ගියපු මිනිහෙක් පිළිබඳව විශ්වාසය තියාගන්න පුළුවන්ද? මුදල් ලැබෙති වෙන ඇමරිකාවේද නැත්නම් චීනේද? ලංකාවේ. ඇමරිකාවේ ඉඳලා චීන රාජ්‍යයේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන තැනැත්තෙකුට අපේ රටේ සම්පූර්ණ මූල්‍ය පාලනය බාර දෙන්න තරම් ජනාධිපතිතුම අඥාන තීන්දුවක් ගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රට තුල වර්තමානයේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අද ඇමති මණ්ඩලයට බලයක් නැහැ. ඇමති මණ්ඩලය නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. අපි දකින්නේ නැහැ වගකීමක් අරගෙන එහෙම කටයුතු කරන කෙනෙක්. එතුමා ආවා කියලා ඉතින් එතුමාට මුදල් අච්චු ගහලා හරි ගෙදරින් ගෙනෙල්ලා හරි තෙල් මිල අඩු කරන්න බෑ. අපි හිතන්නේ එතුමාටත් ඔක අඩු කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් කරනවා නම් එතුමා එනකන් ඉන්න ඕනේ නැහනේ. එයා වැඩ වෙලා ඉඳපු කාලේ තමයි 2015 අපි අතු ගාලා දැම්මේ. අපි යන ගමන අපිට පහසු කරන එක තමයි ඕගොල්ලෝ ඇවිල්ලා කරන්නේ. සිදු වූ කොවිඩ් මරණ 39ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අද තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944 දක්වා ඉහළ ගියා. මේ අතර දිස්ත්‍රික්ක 3කට අයත් තවත් ග්‍රාම නිලධාරීන් වසම් 5ක් අද පෙරවරු 6 සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක 3කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 5ක් අද පෙරවරු 6 සිට හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමට අයත් ග්‍රාම නිලධාරී වසමේ විජේ මාවත සහ ජයගත් මාවත, තලාහින උතුර ග්‍රාම නිලධාරී වසමේ සත්සර මාවත, ඉසරු මාවත, සමනල මාවත සහ තැපැල්පෙට්ටිය හන්දිය යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් වසමට අයත් කහන්ගම කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් වසමට අයත් බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබෙනවා. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍ය කොටසද අද පෙරවරුවේ සිට හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සමහර ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවයි සුපිරිවෙලන් සංකීර්ණ පවත්වාගෙන යා හැක්කේ 25%ක ධාරිතාවයකින් යුතුවයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදීද යම් යම් රියදුරන් කොන්දොස්තරවරුන් නිසි පරිදි නිරෝධායන රීතීන් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම හෙට දිනේ සිට මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. පස්සේ නම් පමණයි වාර්තා වුණේ. ඊට පස්සේ ඩෙල්ටා තාම වාර්තා වුණේ. අපි දිගින් දිගටම සීක්වන්සින් කරගෙන යනවා. ඩෙල්ටා ප්‍රභේදය තවත් තිබේදයි සොයා බලමු. මොකද මේ ප්‍රභේදය ඉතාම වේගෙන් පැතිර යන පුළුවන් ප්‍රභේදයක්. අවදානමක් නැහැ කියලා කියන්නට බෑ. අපි දිගින් දිගටම අවදානම සිත්හි දරාගෙන අපේ එදිනදා කටයුතුලට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අපනයන කර්මන්ත ශාලාවක් වසා දැමීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම කර්මන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයන් 43 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අදාළ ආසාදිතයින් 26 දෙනා කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. කොළඹ ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දසදහසක් ලැබී ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ නගර සභා සීමාව තුළ අපි මේ වෙනකොට 120,000 කිට්ටු එන්නත් ප්‍රමාණයක් ජනතාවට ලබා දීලා තියෙනවා. සිනෝෆාම් 90,000කුත් ඒකේ දෙවන මාත්‍රාවත් අපි ලබා දීලා ඉවරයි. ඇස්ට්‍රාසෙනිකා 1,90,000කට ලබා දීලා තියෙනවා. අපිට මේ වෙනකොට ඉතාමත් සුබවාදී ලෙස මම පණිවිඩයක් දෙන්න කැමති ජනතාවට ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 10,000ක් අපිට ලැබිලා තියෙනවා. දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා විසින් අපිට ඒක ලබා දීලා තියෙනවා. ඒකට මමගේ කෘතවේදීත්වය කොළඹ නගර ජනතාව වෙනුවෙන් එතුමාටත් අමාත්‍යතුමෙන්ල දෙන්නටත් ඒ වගේ මධ්‍යම රජයට මගේ ස්තුති ප්‍රකාශ කරනවා. අපි ඒක ලබා දෙන්නේ අවුරුදු 70න් ඉහළ ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ගත්ත ජනතාවට. ඒ අයට කෙටි පණිවිඩයක් හරහා ඒ අයට ලබා දෙන දිනය ස්ථානීය වේලාව අපි දැනුවත් කරනවා. එහෙම කෙටි පණිවිඩයක් අරින්න බැරි අයට අපි ගෙයින්ගෙට ගිහිල්ලා හරි දැනුවත් කරනවා, ලිඛිතව හරි දැනුවත් කරනවා. මේ අතර අදත දෙවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කරලා තියෙන ඒත් ශ්‍රී ලංකාවේ මේ වනතෙක් භාවිතයට නොගත්ත එන්නත් වර්ග තුනක් අපට ඊළඟ සති දෙකේදී ලැබෙන්න නියමිතයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නතත් ඒ වගේම චීනයේ නිෂ්පාදනය කරන සිනොවැක් එන්නතත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි. විශේෂයෙන්ම අපගේ බලාපොරොත්තුව තමයි ජූලි මාසයේ දෙවැනි සතිය වෙනකොට මුළු ශ්‍රී ලංකාවේම වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම අඩුම ගානේ එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම. වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර බන්ධනාගාරවල දේපළවලට හානි කරමින් උද්ඝෝෂණය කරන රැඳවියන් හට කිසිදු සමාවක් ලබා දීමට නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. පසුගිය පොසොන් පොහෝ දින මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු රැඳවියන් සිය දිනකට ආසන්න සංඛ්‍යාවකට ජනාධිපති සමාව හිමිවීමත් සමග පැය කිහිපයකට පසු වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් ආහාර වර්ජනයක නිරත වුණා. ඒ තමන්ට හිමිවී ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත් කර දෙන ලෙස ඉල්ලමින් එලෙස වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ඊයේ පස්වරුවේ එහි චැපල් වාට්ටුවේ වහලිය මත නැග විරෝධතාවයක්ද ආරම්භ කර තිබුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වර්ජනයේ නිරත රැඳිපියන්ගේ ගැටලුව පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දෙන බව පවසා ඇති පසුබිමක් තුළ ඔවුන් මෙම වර්ජනයේ නිරතව සිටින බවයි. මරණීය දඬනය ලැබූ අය වැලිකඩ බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ ආහාර වර්ජනයක් ආරම්භ කරා. දින තුනක සිට ආහාර වර්ජනය අද දිනටත් ආහාර ලබා ගත්තේ නැහැ. අද උදෑසන ආහාර ලබා ගත්තෙත් නැහැ. ආහාර වර්ජනය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ නැවත වතාවක් මරණීය දඬනයට නියම වූ සිරකරුවන් වහලේ උඩ ඊයේ රාත්‍රියේ නැවත වහලේ උඩ නැගී විරෝධතාවයකුත් ආරම්භ කරලා තියෙනවා. නැවත වතාවක් ඊයේ එක වෙලාවක වර්ජනය අතහැරලා නැවත වහලේ මත නැගිලා විරෝධතාවය ආරම්භ කරලා තියෙනවා. උදේවරුවෙත් ආහාර ලබා ගත්තේ නැහැ. ආහාර වර්ජනය දෙකටම ක්‍රියාත්මක වෙනවා. මේ අතර කුරුණෑගල බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සොරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් සිව් දෙනකු අද අලුයම 4:30ට පමණ කුරුණෑගල බන්ධනාගාරයෙන් පලා ගොස් තිබෙනවා. පලා ගිය සැකකරුවන් සිව් දෙනා සොයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර පලා ගිය සැකකරුවන් සිව් දෙනාගෙන් එකයිකු මෙවැනි විට බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. අනෙක් රැඳවියන් තිදෙනා සොයා තවදුරටත් පරීක්ෂණ සිදු කරන පවයි කුරුණෑගල බන්ධනාගාරයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම රැඳවියන් පලායා මාතරතුර කුරුණෑගල බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සිදු කළ නිලධාරීන් පිළිබඳවද විනානුකූල පරීක්ෂණ සිදු කරන පවයි කුරුණෑගල බන්ධනාගාර පාලන අධිකාරිය ප්‍රකාශ කළේ. අනුරාධපුර හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණි ගැටකොඹල කුවල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණි ගැටකිඹුලකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. දිගින් අඩි 8කට වැඩි මෙම ගැටකිඹුලා නිවස වෙත පැමිණ ඇත්තේ අද අලුයම 5ට පමණ බවයි නිවසයන් ප්‍රකාශ කර ඇත්තේ. මැකිච්චියව වැවේ ජලය සිඳියාම හේතුවෙන් ජලය සහ ආහාර සොයා මෙම කිඹුලා නිවස වෙත පැමිණ ඇති බව නිවසයන් වැඩිදුරටත් පවසා තිබෙනවා. ඉන් අනතුරුව නිවසයන් කිඹුලා පිළිබඳ හබරණ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව හබරණ පොලිසිය විසින් ඒ පිළිබඳව මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ හබරණ ගණේවල්පොළ වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු නිවසට පැමිණ කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. කෙසේ වෙතත් පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව නිරුපද්‍රිත වල්ලාගනු ලැබූ කිඹුලා මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් රඹවිල ප්‍රදේශයේ පිහිටි ජන ප්‍රදේශයක් වෙත මුදා හැරීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
එකල ගන්න ඕනේ. නවයට තුට්ටය අඩු. අඩි 8යි අකල් 9යි. කිසිමල මං හිතන්නේ මැකච්චාව වැව කියන වැවෙන් තමයි ආවේ. මොකද හේතුව ඒ වැවේ වතුර කුඹුරු වලට ගහලා ඉවර වෙනවා. ඊට පස්සේ මහා වැවට යන්න තමයි මේක මේ තලින් ආවේ. ඊට පස්සේ උදේ 4ත් 5ත් අතර දුව ඉස්සරහ දොර ආරෙනකොට සද්ද ඇහිලා බලනකොට කිමුළු. ඊට පස්සේ අපි හබරන පොලිසියට දැනුම් දීලා එහෙන් වනජීවි මහතුරුන්ට දැනුම් දීලා තමයි මේ ඇවිල්ලා මහා පරිශ්‍රමයක් දැරලා මුව මෙල්ල කරලා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටින්. පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසල සම්පත් මහතාට ඇප හිමි වූ අතර ඒ මහතා වෙනුවෙන් සමග ජනබලවේගයේ නීතිඥ සහය හිමි වුණා. ඇප ලැබූ අසල සම්පත් මහතා සහ ඒ මහතාගේ පවුලේ සියලු දෙනා ඊයේ දින විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අතර තමා වෙනුවෙන් ලබා දුන් සහයට සිය කෘතවේදීත්වය විපක්ෂ නායකවරයා වෙත මෙහිදී පිරිනමා තිබෙනවා. ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට මුහුදු තීරයට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් ඊයේ දින මෙරටට පැමිණියා. එම නෞකාව යොදා ගනිමින් මෙරට නාවික හමුදාවේද සහය ඇතිව මේගමු සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කිරීම අද දිනත් සිදු වුණා. ඔවුන් සතියක කාලයක් මෙලෙස මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි. ඊයේ සවස මොරොන්තුඩුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ගෝනදුව බොල්කොඩ ජලාශය ඉවුරේ නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 24ක් සමග එක් පුත්කලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. දකුණු කළුතර සිට මරදාන දක්වා දහවනය වූ දුම්රියකින් වැටි පුත්කලෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. අද පෙරවරු 6:45ට මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වුණේ. මෙම අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සරහන් වී තිබුණා. රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අලුත් තැඩියා කරන පුත්කලින් සිය දෙනෙකු සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් පසුගියදා සිදු කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.